දෙදහස් නමේදී ජාතියන්තර ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරපු ඉතින් මේ වන විට අවුරුදු 14ක් 15කට කිට්ටුව ජාතියන්තර ක්‍රිකට් පිටියේ නොමැකෙන නමක් තියාගෙන ඉන්න ඩේවිඩ් වෝන තමන්ගේ සමුගන්නා දිනය නැත්නම් ජාතියන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා දිනය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඩේවිඩ් වෝන පළමුවෙන්ම ජාතියන්තර ක්‍රිකට් පිටියට ඇවිල්ලා තියෙන්නේ 2020 තරගයක් ක්‍රීඩා කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව මෙල්බන් වලදී 2009 ජනවාරි 11. ඊට පස්සේ එක් දින වරම් ලබනවා ජනවාරි 18. ඊට පස්සේ ටෙස්ට් වරම් ලබාගෙන තිබෙන්නේ නම් 2011 දී ටිකක් කල් ගිහිල්ලා කොහොම හරි ඊට පස්සේ රටා තුනම ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ඉතින් ඩේවිඩ් බෝන ටෙස්ට් තරඟ 103ක් ක්‍රීඩා කරලා 8158ක් ලකුණු 335ක් නොදැවි වැඩිම ලකුණු 45යි සාමාන්‍ය. ඒ වගේම ශතක 25ක් සහ අර්ධ ශතක 34ක් දැනට ලබාගෙන තියෙනවා. එක් දින 142ක 6030ක් සාමාන්‍ය 45යි ශතක 19යි අර්ධ ශතක 27යි 20යි 20 දැනට 99යි 2894යි ශතක 1යි අර්ධ ශතක 24යි ලබාගෙන තිබෙන සුපිරි ක්‍රීඩකෙක්. ඒ වගේම ටෙස්ට් කඩලු 4කුත් ලබාගෙන තිබීම විශේෂත්වයක්. ඒතර සම්පූර්ණයෙන්ම ගත්තහම රටා තුනේම ශතක වාර්තා කරලා තියෙනවා. ඔහු ශතක 45ක් ලබාගෙන තියෙනවා. අර්ධ ශතක 85ක් ලබාගෙන තියෙනවා. එතකොට සම්පූර්ණ ජාත්‍යන්තර තරඟ සංඛ්‍යාව 344ක් ක්‍රීඩා කරලා තියෙනවා. එම 344 අස්සේ ශතක හෝ අර්ධ ශතක 130ක් ලබාගෙන තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා සාර්ථක ක්‍රීඩකයෙක් වන්නට ක්‍රිකට් පිටිය තුළ තරඟ තුනකට වතාවක්වත් හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න ඕනි කියලා කියන අවම අර්ධ ශතයක්වත් ලබා ගන්න ඕනි කියලා. එතකොට මොහුගේ අනුපාතය ගත්තොත් එහෙම තරඟ දෙකත් තුනත් අතර අනිවාර්යයෙන්ම අර්ධ ශතකයක් හෝ ශතකයක් ලබාගෙන තිබෙන ක්‍රීඩකයෙක්. එතකොට මොහුගේ සාර්ථකත්වය අපිට දැක ගන්නට පුළුවන්. ජාත්‍යන්තර ලකුණු 17000ක් ලබාගෙන තිබෙනවා ඒ 344 ඇතුලේ. ඉතින් ඒ අනුව එළැඹෙන 2024 ජනවාරි මාසයේදී පකිස්තානය සමග සිඩ්නි වලදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟයෙන් පසුව ටෙස්ට් පිටියට සමුදීමට ඩේවිඩ් වෝන සැලසුම් කර තිබෙනවා. එතකොට 2024 වර්ෂයේදී ඇමරිකාවේ සහ බටහිර ඉන්දිය කොදෙව් දූපත්වලදී පැවැත්වීමට නියමිතයි කියලා දැනට වාර්තා වෙන. ඒකේ පොඩි අවිශ්වාසතාවයකුත් තියෙනවා. කොහොම වුණත් ලෝක කුසලානය පැවැත්වෙනවා 2024 දී 2020. ඉතින් එම තරඟාවලියෙන් පසු සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව තමයි ඔහු පවසන්නේ. ඉතින් හැබැයි ඉතින් තේරීම් සිදු වුණොත් තමයි ඒක කරන්නට වන්නේ. අපි දන්නේ ඔහුට ඉදිරියේදී ලකුණු අතරට පැමිණීම සහ නොපැමිණීම අතර ඔහුට ස්ථානීය හිමිවනවාද අහිමිවනවාද කියන එක තීරණය වෙයි. මොකද ටෙස්ට් සංචිතයටත් අවසන් මොහොතේදී තමයි අලුබඳුන ක්‍රිකට් තරඟාවලිය ඔහු ඇතුළත් කරගත්තේ. ඉතින් අලුබඳුන ක්‍රිකට් තරඟාවලිය ක්‍රීඩා කරන ආකාරය අනුව ඔහුගේ ඉදිරි ක්‍රීඩා ජීවිතයේ තීරණය වෙයි බොහෝ දුරට ඔහුගේ සැලසුම් කෙසේ වෙතත්. මොකද ඔහුට ලකුණු අතර සිටින්නට වෙනවා. මොකද අපි දන්නවා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තියෙන තරඟය ක්‍රීඩකයන් අතර එහිඳ ලකුණු අතර හිටියොත් මේ සැලසුම් අනුව ඒ තරඟවලින් පස්සේ සමු ගන්නට පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් එහෙම ඒ කියන කාලයේදී ඔහු තේරුණේ නැත්තම් නිකම්ම සමු ගන්න වෙයි වගේ එකක් තමයි පේන්නේ. ඉතින් කොහොම වුණත් අවසාන දින වශයෙන් ඔහු කියලා තියෙන්නේ 2024 ජනවාරි ටෙස්ට් රටාවෙන් සමුගයි. ඒ වගේම සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් 2020 ලෝක කුසලාන ඊළඟ වර්ෂයේදී පැවැත්වෙන, ඒ කියන්නේ වර්ෂයේ අගදී වගේ පැවැත්වෙන ලෝක කුසලානයෙන් පසු සම්පූර්ණයෙන්ම ඔහු ක්‍රීඩා ජීවිතයෙන් සමු ගන්නවා කියලා. එතකොට අවුරුදු 15ක් විතර ඔහු ක්‍රීඩා කරලා තියෙනවා. එතකොට වයස 37ක් විතර වෙනවා ඔහුගේ සාමාන්‍ය වයස. ඉතින් අපි බලමු ක්‍රිකට් ක්‍රීඩාව තුළ කාලයක් දික්විජය කළ, ඒ වගේම ශ්‍රී ලංකාවට පවා සෑහෙන අභියෝගාත්මක ක්‍රීඩකයෙක් වුණු ඩේවිඩ් වෝන මේ අවසාන වර්ෂය තමයි ඔහුගේ ක්‍රිකට් ජීවිතය ගෙවන්නේ කියන එක තමයි අපට පෙනෙන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.